ප්‍රධාන සංවිධායක මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපහිතවත් විජේපාල හෙට්ටිආරච්චි මහත්මත් සම්බන්ධ වෙලා ඉන්නවා. සියලු දෙනාටම නැවත වතාවක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ මාධ්‍ය හමුව අපි පවත්වන අවස්ථාව වෙනකොටත් මේ රටේ විශාල ගම් ප්‍රමාණයක් නගර ප්‍රමාණයක් මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච අයහපත් කාලගුණික තත්ත්වය නිසා එහෙම නැත්නම් ධාරානිපාත වර්ෂාව නිසා ඉතාමත්ම අසරණ භාවයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ රටේ පුරවැසියන් 20ක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා මේ ගම් වතුර උදුර නිසා. සමගි ජන බලවේගයේ හැටියට අපි මුලින් මේ පවුල්වල මියගිය පවුල්වල සියලු දෙනාටම අපගේ ශෝකය කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම අවතැන් උදවියටත් වගේම නිවාස අහිමි වෙච්ච අයටත් අපි අපේ කනගාටුව ප්‍රකාශ කරනවා වගේම ඉක්මනින්ම මේ තත්ත්වයන් පහව ගිහිල්ලා මේ ජනතාවට සුපුරුදු පරිදි එදිනදා කටයුතු කරගෙන යන්නට අවස්ථාව උදා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒකම මේ ගම් වතුර තත්ත්වය හැම අවුරුද්දෙම එහෙම නැත්නම් අවුරුදු කීපයකට සැරයක් මේ රටේ ඇති වෙනවා. මම දැක්ක දැන් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී දාණ්ඩු පක්ෂය කියනවා අපි විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේ ගම් වතුර තත්ත්වය පාලනය කරන්න වගේම එවැනි උදවු වලදී කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. හැබැයි අපි ඔය කියන ආණ්ඩුව 1994 ඉඳලා වැඩිම කාලයක් බලයට හිටපු කණ්ඩායමක් ඉන්නේ. සමහරලාට ඔය සමහර ඇමතිවරු ඉන්නවා අවුරුදු 30ක් විතර එක දිගටම කැබිනට් මණ්ඩලයේ හිටියා. දැන් ඔය අගමැතිතුමා 94 ඉඳලා හැම කැබිනට් එකෙම ඉඳලා තියෙනවා. හැබැයි අවාසනාව තමයි මේ රටේ මේ වගේ වේශනයක් ඇති වෙච්ච ගමන් නැවත වතාවත් අර පරණ ටේප් එකම දානවා. අපි වහාම ක්‍රියාමාර්ග ගන්නවා. අනවසර ඉදිකිරීම, අනවසර පදිංචි වීම ඉවත් කරන්න නීතියානුකූලව කටයුතු කරනවා කියනවා. ඒ වගේම අපි අනාගතයේ මෙවැනි තත්ත්වයන් නැතිවීම වළක්වන්න ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා කියනවා. හැබැයි අවාසනාව තමයි ආයිමත් තව දවස් දෙක තුනක් ගිහිල්ලා මේ ජලය ගලායම නැවතිලා එහෙම නැත්නම් ගම් වතුර තත්ත්වය පහව ගියොත් ඒ ගත්ත ක්‍රියාමාර්ගත් ඒ වගේම පහව යනවා කියන මතය තමයි මේ රටේ ජනතාවට තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා රජයට ජනාධිපතිතුමාට මේ වැඩ කටයුතු අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න. හැබැයි එහෙම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි විශ්වාස කරනවා වගේම අපි ඉල්ලා සිටිනවා තව මාස කීපයකින් අපේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ජනාධිපතිවරයා හැටියට මෙවැනි ගම් වතුර උදවු වලින් සුළු ගම් වතුර තත්ත්වයකින් පවා මේ රටේ ජීවිත අහිමි වෙන අසරණ භාවයට පත් වෙන නිවාස අහිමි වෙන අයට ඒ තත්ත්වය වළක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න අපේ රජයක් යටතේ ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. එහෙම නැත්නම් හැම ගම් වතුර තත්ත්වයක හැම ප්‍රශ්නයක්ම ආවම එදාට කතා කරනවා අනාගතයේ මේ තත්ත්වය ඇති වෙන්නේ නැති වෙන්නේ අපි කටයුතු කරනවා කියලා. හැබැයි ජනතාව කියන්නේ ඉතිහාසය පුරාම මේ තත්ත්වය එකසේම පවතිනවා. අදාළ කාලෙ විතරක් මතක් වෙනවා ඒ ගම් වතුර එහෙම නැත්නම් නායයාම ඉවර වුණාට පස්සේ මේක අමතක කරනවා කියලා. ඒ නිසා අපි රජයට පැහැදිලිවම බලපෑමක් කරනවා මේ ක්‍රියාමාර්ග නිවැරදිව ගන්න. මොකද එහෙම නැත්නම් නැවත වතාවක් තව කාලෙකින් වතුර ජල ගැල්මක් ඇති වුණොත් මේ රටේ ජනතාව මුණ දෙන ප්‍රශ්න මෙහෙම වෙනවා කියලා. ඒ නිසා ඒ පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා රජයට මතක් කරනවා. ඒක මේ වේශනකාරී තත්ත්වය තුළ මම හැමදාමත් කතා කරන දෙයක් තමයි මේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් නැතිවීම. දැන් මේ ගම් වතුර එහෙම නැත්නම් මේ අර්බුදකාරී තත්ත්වෙදිත් අපි දැක්කා ඒ ප්‍රදේශවල ජනතාවට සමීපවම හිටපු ජනතාවගේ මිතුරා පක්ෂභේදයක් නැහැ. මොන පක්ෂේ හිටියත් ගමේ හිටපු මහජන නියෝජිතයන් නොමැතිවීම මේ අසාධාරණයට ලක්වෙච්ච ජනතාවට ප්‍රශ්නයක්. මොකද රජයේ නිලධාරීන්ට මේ ඔක්කොම කරන්න බෑ.
අනිත්ක රජ නිලධාරීන් වැඩ කරන්නේ සීමිත කාලයකට විතරයි. හැබැයි අපේ මේ පළාත් පාලන ආයතන ටික තිබුණා නම්, ඒවයි මහජන නියෝජිතයෝ හිටියා නම් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න, ජනතාවගේ ප්‍රශ්න වලට ඍජුව මැදිහත් වෙන්න තිබ්බ අවස්ථාව අහිමි කරලා දෙනවා. අපි ඒක තමයි හැමදාම කියන්නේ ගමේ මිනිස්සුන්ට සමීප තම මිතුරා. ගමේ හැම දෙයකම මලගේටද මගුල්ගේටද ඕනම ප්‍රශ්නකද හිටපු මහජන නියෝජිතයා ගෙදර යැවීමේ බරපතල විපාකය මේ අර්බුදකාරී තත්ත්වය තුලත් මතුවලා තියෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕනා. ඊළඟට මම විශේෂයෙන්ම කතා කරන්න ඕන, දැන් මේ පහුගිය දවසක මම දැක්ක මේ රූපවාහිනී නාලිකාවකදී ඔය ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා අපේ නායකතුමාට බොහොම අපහාසයක් දාලා කියනවා, කාට හරි කෝල් කරලා ආධාරයක් අරන් ඒක තව කෙනෙකුට දෙනවා කියලා. හැබැයි මම කියන්න ඕන මේ ගමේ කැටහොල්ලපු අය අද කටහොල්ලලා ඩොලර් කෝටි ගණන් අරන් එනවා රටවල් වලට ගිහිල්ලා, සත පහක්වත් මේ රටේ ජනතාවට දෙන්නේ නැහැ. අපි අහනවා දානු කුමාර මහත්මයා රටවල් වල ගිහිල්ලා මහ විශාල රැස්වීම් තියලා කටහොල්ලලා විශාල ඩොලර් ප්‍රමාණයක් එකතු කරගන්නවා, මේවා නීතියානුකූලව ලංකාවට ගෙනල්ලා දෙනවද, කොච්චර ගෙනල්ලා දෙනවද, කොච්චර හම් වෙලා දෙනවද? තමුන්නාසල කල්පනා කරලා බලන්න, එක්කෙනෙක්ගේ ඩොලර් 100ක් යුරෝ 100ක් එහෙම නැත්නම් පවුන්ඩ් 100ක් හම්බුණා නම් කොයිතරම් මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට එකතු වෙලා තියෙනවද? හැබැයි මේ මුදල් ගෙනාවද, කොහොමද ගෙනාවේ, කොච්චර ගෙනාවේද කියලා කිසිම ලේඛනයක් කිසිම අදහසක් නැහැ. ඒ සල්ලි කොහෙටද යන්නේ? ඒ සල්ලි මොකද කරන්නේ? අපි දන්නවා ගම්වල කැටහොල්ලලා කෝටි ගණන් එකතු කරා. ඊට අමතරව භීෂණ යුගයේදී බැංකු කඩලා ආයතන කඩලා විශාල මුදල් ප්‍රමාණයක් ගත්තා. මේ සල්ලි කොහොමද? ඒගොල්ලන් ඒ සල්ලි වලින් ඒ පක්ෂේ නායකයෝ නඩත් වෙනවා, අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ අනුගාමිකයෝ නඩත්තු කරනවා. හැබැයි සජිත් මහත්තයා එතුමාගේ හිතවතුන්ගේ මිත්‍රයන්ගේ දානපතියන්ගේ ආධාර අරගෙන මේ රටේ ජනතාවට බලපාන ප්‍රශ්න, එහෙම නැත්නම් මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට අධ්‍යාපනයට වෙන් කරාම, එහෙම නැත්නම් රෝහල් වල තියෙන අඩුපාඩු සකස් කරන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දුන්නම ඒකට අපහාස කරනවා, ඕවා වැඩද කියලා. හැබැයි ඒගොල්ලන්ගේ වැඩේ තමයි කටහොල්ලලා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරනවා. සතයක්වත් මේ රටේ ජනතාව වෙනුවෙන් විඳන් කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ විතරයි මුදල් වෙන් කළ තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම කියන දේ තමයි, එතුමාගේ පියාවත් නොකරපු සේවයක් විපක්ෂය ඉඳගෙන කරනවා. මොකද එතුමාටත් පුළුවන් මේ සල්ලි ටික එකතු කරන් බොහොම චූන් එකේ ඉන්න. එතුමාට පුළුවන් මේ සල්ලි ටික මගේ ඊළඟ මැතිවරණ වලට තියන්න කියලා. හැබැයි එතුමා දැන් අපි ඊයේ දැක්කා මුදල් වශයෙන් ලැබුණ එවල ලැබුණ මුදලත් ළමයන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මං හිතන්නේ මේ වගේ සංවේදී නායකයෙක් අපිට හම්බෙලා දිනනවා කියලා. ඒ නිසා ඒ අය කටහොල්ලලා දැන් කෝටි ගාණක් ගෙනවා. ඒවට මොනවද කරන්න කියලා අපි පැහැදිලිවම අහන්න ඕන. ඊළඟට දැන් මේ තත්ත්වය තුළ සමහර මිනිස්සු හිතන් ඉන්නවා මේ දැන් ඒ අයත් වෙන්නන්නේ ඒ අය දැන් ජනාධිපති වෙලා ඉවරයි, ආණ්ඩුව හදලා ඉවරයි. හැබැයි මං අහන්න ඕන තමුන්නාසලාගෙන් අහන්න ඕන, දැන් තමුන්නාසලා දන්නවා 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මැතිවරණයට එනකොට මේ රටේ රැල්ලක් තිබුණා. විශාල වියතුන් එකතු වෙලා, උගතුන් එකතු වෙලා වියත්මක කියලා හදලා ඒ රැල්ල අද තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණට රැල්ලක් තියෙනවා කියනවානේ. හැබැයි මං අහන්න කැමතියි එදා ගෝඨාභය එනකොට තිබ්බ රැල්ල මේ ඇයට තියෙනවද කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා මොන රැල්ල තිබුණා? අවසානයේ තුමා ගත්තේ 69 ලක්ෂයයි. හැබැයි මේ 69 ලක්ෂය ගන්නකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්මයාට ලක්ෂ 50ක් 55ක ඡන්ද තිබ්බ මේ රටේ. ඒ ටිකට ඉතුරු ටික එකතු කළා තමයි 69 ලක්ෂය හැදුවේ. හැබැයි දැන් මේ සීන ජනාධිපති වෙලා ඉන්න සීන ආණ්ඩුව හදලා තියෙන අය කියනවා ඒ අයට ඡන්ද ගන්න පුළුවන් රැල්ල තියෙනවා කියලා. හැබැයි ඒ අය රැල්ල එදා ගෝඨාභය ආපු වෙලාවේ තිබ්බ රැල්ල තරම්වත් නැතුව
69 ලක්ෂයක් එහෙම නැත්නම් 70 ලක්ෂයක් ගන්න බෑ කියන එක අපි පැහැදිලිවගෙන. මොකද ඒ පක්ෂයට 2019 තිබුණේ